කන්තලේ බේරාරු එක ප්‍රදේශයේ ජීවත් වන තිදරු මවක් වන 35 හැවිරිදි කාන්තාවකගේ සැමියා වසර 4ක සිට විදේශගතව රැකියාවක නිරත වනවා. මේ අතරතුර ඇති කරගත් අනියම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස ඇය බිලින්දියක බිහි කර ඇත්තේ ඊ අලුයම් කාලයේදී. ඉනනතුරුව ඊයේ පසරුවේ රෙදි වලින් ඇතු බිලින්දියගේ සිරුර ගෙවත්තේ කැපූ වලකට දමා ඇය විසින් ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ. පසුව එම වල ඇය විසින් වසා දැමුවත් සැකකාර කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාගේ මව ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා. වෙලා ළමයා බිහි කරලා අර ගහ යට ළමයාව රෙද්දකින් නොතලා මරලා හංගලා මෙයා නිදාගෙන ඉන්නවා. මම හති කිව්වා ගෑස්ට්‍රික් වැඩි වෙලා කියලා. මම විශ්වාස කළා. මම හවස 4ට විතර ආයේ බලද්දී ගෙදර පැත්තකින් ගිනි තියලා තිබුණා. මෙයා ගෙදර නැහැ. අල්ලපු ගෙදර ගිහින් කතා කර කර ඉන්නවා. මම ඇහුවා මට අමාරුයි කියලා දැන් කොහොමද හොඳුනේ කියලා. බෙහෙත් බීලා සනීපයි කිව්වා. පොඩි පුතා කෝටු කෑල්ලක් අරගෙන ගිනි කොට ඇවිස්සුවා. ඒ වෙලාවේ කෝටු කෑල්ලේ ලේ දැකලා අම්මේ මේ ලේ කියලා කෑ ගැහුවා. මම අහද්දි මෙයා කිව්වා කුකුලෙක් මැරුණා ගිනි තිබ්බා කියලා. කුකුලා කියනවා බලු පැටියා කියනවා. තිබ්බ සැකේට මම ගිහින් හාරලා බලද්දි ළමෙක් පිච්චිලා ඉන්නවා. මුහුණ අත්පය සේරම පිච්චිලා. අතරතුර කලබල වූ සැකකාර මව පිලිස්සී ගිය තම බිලිඳු දියණියගේ සිරුර යාබද ලඳු කැලෑවකට විසි කර ඇති බවයි පැවසෙන්නේ. අලුයම් කාලේ බිහි කළ බිලිඳිය සැකකාර කාන්තාව විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව ඊයේ සවස් කාලයේ මෙලෙස පුළුස්සා ඇති බවයි පොලිසිය සැක කරන්නේ. මාස 10ක් කුසේ තියාගෙන හදලා මේ දරුවව මේ කිරිසප්පයව කිසිම දෙයක් නොතෙරෙන කිරිසප්පයව එහෙම දේවල් කරන්න පුළුවන්ද? මෙහෙම තිරිසන් සමාජයක ජීවත් වෙන්නේ. මේක ලංකාවේ සිද්ධවෙච්ච සිද්ධවීමක්. ඊයේ න්ියුස් බලුවා නම් සමාජ සෝෂල් මාධ්‍ය දාලා බලුවා නම් ඕගලන්ට දැක ගන්න ඇති මේ න්ියුස් එක. මේක කන්තලේ ප්‍රදේශවල සිදුවීමක්. එහෙනම් අපි අදත් ආරම්භ කරන්න ටෝක් විත් ලක්ෂිත YouTube channel එක. අද අපේ මාතෘකාව වන්නේ ඇයි මෙහෙම තිරිසන් මිනිස්සු සමාජයකට බිහි කරේ කියලා. අවුරුදු 4කින් සැමිය ලංකාවට ඇවිල්ලා නැහැ. වැඩිමල් පුතාට අවුරුදු 21යි වෙන්නේ. ඇයි මෙහෙම දේවල් තීද්දිත් ගෑණි අයාලේ යන්නේ? මේක තමයි මිනිස්සුන්ට දැවෙන තියෙන එකම ප්‍රශ්නේ. මෙච්චර බුද්ධ ජීවන දාරියෝ ඉන්න රටක, බුදු දහම තියෙන රටක, කොරෝනා නිසා විනාශ වෙලා යන රටක, ඒ දේවල් රැකගන්න තියෙන රටක ඇයි මේ තරම් තිරිසන් වෙලා යන්න අපායවල් හදාගන්නේ? ඇයි මේ තරම් මිනිස්සුන්ට අපායවල් අමුතුවෙන් පිළිගන්නවන්නේ? ඇයි මේ තරම් මිනිස්සු කූර මාස 10ක් කුසේ තියාගෙන හැදුවනම් ඇයි ගහක් කැඩ තියලා ගිනි තිබ්බේ? හදාගන්න බැරි නම් කාට හරි දෙන්න තිබ්බ. ළමයි නැති මිනිස්සු දේවාල ගානේ ගිහිල්ලා දෙවියන්ට පඳුරු තියනවා, පන්සල් ගානේ ගිහිල්ලා අඹපු පිළිම වලට වැඳ වැටෙනවා. ළමයි ඉල්ලලා පිළිම වලට ළමයි දෙන්න බෑ, දෙවියන්ට ළමයි දෙන්නත් බෑ. අන්න ඒකයි, එහෙම කෙනෙකුටවත් මේ ළමයා දුන්න නම් අදේ ළමයා සතුටින් ඉන්නවා. කිසිම දෙයක් නොතේරෙන කිරිසප්පේ අමුවෙම පණ පිටින්ම සාරියකින් ඔතලා මෙහෙම දේවල් කරන්න පුළුවන්ද? මේක කන්තලේ ප්‍රජා සිද්ධවෙච්ච සිදුවීමක්. කන්තලේ මිනිස්සු මෙච්චරම දරුණුද? ඇයි බලධාරීන්ගේ ඇස් ඇරලා ඇති? හැබැයි මම කියන්නේ මේ වගේ මිනිස්සුන්ට අමුවෙම මර දඬුවම දෙන්න ඕන. මේ වගේ දේවල් සමාජ සෝෂල් මාධ්‍ය දවල් පෙන්නුවාම ඒ පිළිබඳ මිනිස්සුන්ට ටික කාලයයි බය තියෙන්නේ. ඒ වගේ තමයි, ඒ බය නැති වුණාම මුන් ආයේ වැරද්ද කරනවා. ඒ වැරද්ද නොකරන්න නම් අමුවමුවේ ප්‍රසිද්ධියේම මේ වගේ අවුට ගල් ගහලා මරලා උල තියලා මරන්න ඕන. මේ වගේ තිරිසන් ගෑනුන්ට මොකටද තමන්ගේ සැමියගේ නැති ආසාවල් මෙනැවුන්ගෙන් ඉටු කරගෙන යන්නේ? මෙහෙම ගෑනුද මේ රටේ ඉන්නේ? ඇයි මෙච්චර මිනිස්සු අමානුෂික? ඇයි මෙච්චර මිනිස්සු පහත් විදියට හැසිරෙන්නේ? ඇයි මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද ඔවුන් ජීවත් වෙනා වගේම ඒ එළියට ඉන්න එන්න ඕන එකක් ජීවත් වෙනවා කියලා? එයාගේ නැන්දම්මට කියනවලු ගෑස්ට්‍රික් හැදිලා අමාරු වෙන එක, දවසින් දවස බඩ ලොකු වෙනකොට නැන්දම් මහනවනු ඇයි කියලා. ක්ලිනික්යන් කිව්වහම යන්න බෑ කියනවලු. ඒ දරුවා ගෙදෙද්දිම බිහි කරලා ගහක් යට තියලා ගිනි තියනවා. අන්තිමට පොඩි එකා කියලා කෝටු කෑල්ලෙන් ගිනි ගොඩ අවුස්සනකොට තේරෙනවලු ලේත් එක කියලා. නැන්දම්ම ගිහිල්ලා පොලිසියට විස්තරේ කියන්න. දැන් ගෑණි රිමාන්ඩ්. මෙහෙම ගෑනු රිමාන්ඩ් කළා වැඩක් නැහැ. මෙහෙම ගෑනුන්ට මෙව බලධාරීන් කවුරු අපේ වීඩියෝ ෂෙයා කරලා බලනවනම් අනිවාර්යෙන්ම මුන් වගේ යවුන් අනිවාර්යෙන්ම මුන්ට එල්ලා මැරිය යුතුයි, ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. මොකද සමරම් මිනිස්සු වලට චෝදනා කරන්න පුළුවන් මේ වගේ දේවල් කතා කරන්න ඔයාලට ඇති මොකද්ද කියලා. මාධ්‍යවේදියෙක් විදිහට, පිළිගත් YouTube channel එක මාධ්‍යවේදියෙක් විදිහට අනිවාර්යෙන්ම මේ ගැන කතා කරන්න අපිට අයිතිය තියෙනවා. ඒ වගේම තමයි
මෙහෙම තිරිසන් මිනිස්සුන්න සමාජක අපිට තවදුරටත් ජීවත් වෙන්න පුළුවන්ද? මෙහෙම තිරිසන් උත්තර ගන්න පුළුවන්ද? තමන්ගේ මිනිහගෙන් නැති සතුටක් වෙනෑවුන්ගෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන්න එපායකෝ. තේරුම් ගනින්, ලොකු දරුවට අවුරුදු 21ක් වෙනවලු, තව ළමයි දෙන්නෙක් ඉන්නවලු. මොකද්ද මේ ජීවිතේ? මොකද්ද මේ සතුට? ඒ මනුස්සයා රට ගිහිල්ලා දුක් ඉඳලා සල්ලි ඕන ඇති. උඹට ලැජ්ජ නැද්ද බං වෙනෑවුන් එක්ක බුදියන්න යන්න? මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජයේ දෙයක් පණිවිඩයක් ගන්නවනම් මේ දේවල් හොඳට නැති. බලන්න, මුල ඉඳලම අපේ YouTube channel එක අධ්‍යයනය කරගෙන එන්න ඕන. අපි කවදාකවත් මිනිස්සෙගේ හරි දෙයකට වැරදි කියලා කිව්වේ නෑ. වැරදි දෙයට විතරයි වැරදි කියලා කිව්වේ. ඒ දේ වැරදි කියලා ඒ දේ හදාගන්න විදියත් අපි අනිවාර්යයෙන්ම කියලා දෙනවා. අපිට සමහර මිනිස්සු බලනවා අපි වීඩියෝ වලට වැඩි කුණු වර්ප දාලා පළතුරු ගන්න දාලාගෙන. කුණු හර්ප දාලා කිව්වේ නැත්තම් උඹලට දේවල් වදින්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට කුණු හර්පයක් නැති වීඩියෝ එකක් බලන්නේ. අන්න ඒක අපි කුණු හර්පයක් හරි දාලා උඹලගේ මොළේට මේ දේවල් කාවත් දන්න කියලා දෙන්නේ. තිරිසන් වෙන්න එපා. අලුත උපන් පරම්පරාවට මෙහෙම කරන්න යන්න එපා. අද ඒ දරුවට මේ එළියට ආව විතරක් කිරි කැටියට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ආවා එහෙමම අනිත් පැත්තට ගියා. ඒ ළමයා නිවන්නේ නැති. හැබැයි අර ගෑණි අමු අමු අපායට යනවා. මේක තමයි ජීවිතේ. මේක තමයි ජීවිතේ. මේකට ස්වාමියගෙන් ළමේ කම් වෙන්න පුළුවන්ද? හැමෝට අද සමාජයෙන් දෙන්න ඕන පිටුද? මේ වගේ තිරිසන් ගෑනුන්ට මොකද්ද සමාජයෙන් දෙන්න ඕන? තනිකර ඒ පවුල මෙහි පිටින්ම. මේක මුස්ලිම් හෝ දෙමළ පවුලක් වෙන්න ඕන මට හිතන විදිහට. මොකද චන්දලේ පැත්තේ වැඩිපුර සිංහල මිනිස්සුත් ඉන්න, මුස්ලිම් මිනිස්සු ඔක්කොම කවලමෙන් ඉන්නේ. හැබැයි සාමාන්‍යයෙන් සිංහල මිනිස්සේ මෙහෙම තිරිසන් වැඩ කරන්නේ මගේ මතේ ඒකයි. එක එක්කෙනාගේ එක එක මතය තියෙන නිසා මේක මගේ මතය විතරයි. ඇයි මෙහෙම කාලා කන්නේ? ඇයි මිනිස්සු මේ තරටම බොළඳ? ඇයි මිනිස්සු බයද? තව කෙනෙක්ගේ ජීවිතයක් මෙලොවට දීලා ජීවත් කරවන්න බයද? එහෙම වෙන්නපා. ආදරණීය අම්මාවරුන්ගෙන් කරන එකම ඉල්ලීමක්. තමන්ගේ දරුවට උනත් මෙහෙම දෙයක් වෙන්න හදන්න එපා. ඔයාට දුවෙක් ඉන්නවා නම් ඒ දුවත් ඔයා කරන වැඩ දිහා බලාගෙන ලොකු වෙලා ඒ වැරද්දව තමයි කරන්නේ. එයාව නිවැරදි කරන්න බෑ කවදාකවත්. ඒක අපි හැමදාම කටලි දෙනකම් YouTube channel එකක් පටන් අරගෙන ආරම්භයේ තේ අවසානයේ කියන්නේ වැරදි කරන්න එපා. මේ ඉන්න ටිකේ අපි මේ ගෙවාගෙන යන ජීවිතය ඉතා ට්‍රිප් එකක් ආවගේ සමානයි. කොයි වෙලාවෙ අද මේ කතා කරන මට හෙට මේ ලෝකෙන් සමවරන් යන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ. ඉන්න ටිකේ යථාර්ථය අවබෝධ කරගෙන ජීවිතේ සතුටින් ආදරෙන් කල් ගෙවන්න. ඔයාලගේ දේවල් කරගෙන පාඩුවේ ඉන්න කාටවත් ඉස්සරහට යන්න එපා. ඒ වගේම විශේෂ මාර්ග කරන මේ දවස්වල කොරෝනා තියෙන සමයේ කොහෙවත් ඇවිදින්න යන්න එපා. පරිස්සමෙන් ගෙදරට එලා ඔයාලගේ පවුල ආරක්ෂා කරගෙන සතුටින් සමාදානයෙන් ඉන්න ගමන් අදට මම සමවරගෙන යනවා. අනිවාර්යෙන් මතක් කරලා නොටිෆිකේෂන් ඔන් එකේ තබා ගන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ටෝකින් ලක්ෂිත YouTube channel එක ඔස්සේ නරඹන්න පුළුවන්. නැවතත් අපි හොගන්න මතක ඇතුව කමෙන්ට් කරන්න, ලයික් කරන්න, වැරදියට ඔක්කියා දෙන්න අපි ආසය හදා ගන්න. අනිවාර්යෙන් පහතේ තියෙන බෙල් ලයිකනේ ටච් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාර ගුද්දාගෙන යන්න. අපි නැවතම වෙන බලාපොරොත්තු වෙන. අදට අපි සමු ගන්න මේ ටෝකින් ලක්ෂිත පිටවෙන්දර.